ಬನ್ನಿ ಬನ್ನಿ ඔයා ගොඩක් ප්‍රමාදයි. එම ජුට්ට ප්‍රමාදු නොබාන්දේ මේ උපවාසේ මම ඉස්සර ගමන ආවා. එනකොට ඉතින් උපවාසේ වෙනදාවාගේම රටවැසියන්ගේ අඩුපාඩු හොයන්න කියලා මේ රටයම දනම ඕපු දුපු හොයන්න කියන්නේ අපිට උදව්. ඕකට උපවාසේලා බලකාවේ කියන්නේ රටවැසියන්ගේ අඩුපාඩු හොයනවා. ඒ රටවැටියන්ගේ දුක සැප විමතර එහෙමනේ කියන්නේ. අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය අපේ ගමේ භාෂාව ඕකනේ. ගමේ කියන්නේ අනුක දෙයක් කරනවා නම් ඕපු දුපු වෙනවා. කාන්තාවන් බහුල වශයෙන් අනුන්ගේ දේවල් සොයා බලන ගෑනු කියන්නේ අල්ලපු ගෙදර ගාන අයිය පඩය කියොත් ඒකත් කන්දිය බලනවා. එතකොට මේ ඇයි එහෙම වෙන්නේ? ගෑනු කියන එක හැටිනේ. ගෑනු කියනකොට බලන්නකො සේරම යටට නැමිච්චදී. නැනේ ගෑනු නිකම්ම යක්. ඒ පුරුද්දට ආදරයි අනුන්ගේ මොනවද තියෙන්නේ? ඕක ගැන තමයි කතාවේ. දැන් මේ ආරිෂ්ඨ කියන්නේ කියන්නේ මේ දැන් මේ ඒ ගෑනු කියලාද නේ? ඒ අඳ ඒ නිසාද ඒ අය හැම දෙයක්ම සොයා බලන්නේ? එහෙමයි ආදරේ. ඕක ජීත් අඳිනවා කියන අතරේ ජීත් අඳින්නේ ගෑනුනේ. දැන් පිරිමියේ කණුන්ගේ දෙයක් හොයනවා කියන්නේ අපි කියන ගමේ කොට ආහාරක ජීත් අඳිනවා. සස්සියක් රාජ පරම්පරාවේ රාජ අභිවෘද්ධිය රාජකීය පත්තිරිප්පු තුළදී විචානම් හරයෙන් මම් විදිනවා. මට කිසිසේත් මඩුවක් නැහැ. රාජ මාලිගාව තුළත් මුළු මහත් රාජ්‍යයම අවශ්‍ය කරන සෑම දෙයක් මා සතු තිබෙනවා. එක සැපක් අඩු ඒ කියන්නේ මේ හරි ඒ කියන්නේ මම ළඟින් තියෙන දෙයක්ද? අද එමයයි මම කියන්නේ දැන් ඔබ වහන්සේ මේ රටවැසියන්ගේ අඩුපාඩු සියලුම ඔයා බලද්දි. බලමුයන් අනුන්ගේ දෙයක් ඔයාලා විතරක් අර මොකද්ද කියනවද? අනුන්ගේ පොල් කේන්දරේදී තමන්ගේ කූරේ ලොකුයි. හරි දැන් ඔබ ප්‍රකාශ කරන විදිහ මොකද්ද? මට තියෙන අඩුපාඩුව. අපේ දැන් ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ සේරම හරි කියලා. සියල්ල හරි. ආ දැන් ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ රජකම හම්බුණා. ඒ සිංහාසනේ හම්බුණා දැන් ඔක්කොම හරි. ඒ පාත් දේශේ හැම දෙයක්ම මට ලැබිලා තිනවා. ඒ විතරක් නෙමෙයි හැම ගෞරවයක්ම මට ලැබෙනවා. ප්‍රගෝඨියක් මහජන රාවගේ ගරු මොහොමන් වගේම ඒ කියම්මගේ රාජ භාණ්ඩාගාරයේ සීළු වස්තු මා සතු තිබෙනවා. අතට පයට මෙහෙ කළුවන් යාන වාහන හැම දෙයක්ම මා සතු තිබෙනවා. හැම දවසම මා සතු කාලය ගත කරනවා. රජකම හම්බෙන හැමෝම ඉතින් ඕක හම්බෙච්චා මට සේරම හරි. මට දැන් අඩුවක් නැහැ ඉතින් රජෙක් වාගේ. ආදරය ඒ වුණාට රජවරුන්ටත් අඩු තියෙනවා. දැන් ඔබ වහන්සේ බලන්න දැන් ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ මේ දඹදිව තලයේට මහ රජතුමා. රටවැසියෝ පිළිගන්නවා අපේ මහ රජතුමා තමයි මේ ඉන්නේ කියලා. රාවල් පින්නේ නුවර මහ රජතුමාමයි. ආදරයදී මහ රජුණාට ඉතින් දාගෙන ඉන්න එකවත් නැහැ. ඒ මොකද කිව්වද? ආදරය රජතුමා කියලා පිළිගන්න ඔබ වහන්සේ දාගන්න එකක් තියෙනවා. හරි හරි මම ඒක රටවැසියා ඉදිරියේ ප්‍රකාශ වෙනකොට මම ඒක මගේ හිසේ බලන්න ගන්නවා. නැති වෙලාවට ඕනේ මම නම් අද ඔබගේ දානවා දැකලාම නැහැ. ඇයි මම වීදියේ සංචාරය කරන්නේ රටවැසියාව අමතලා වචන ප්‍රකාශ කරද්දී මගේ හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුව සියල්ල කලඳගෙන සිටින්නේ. ඒ අරන් එනකොට මම කුඹල් ගෙවල් ඉඳන් කඩලා අරන් එන්නේ ඒකේ. හරි දැන් ඔයා කියන විදිහට මට ළඟම තියෙන අඩුපාඩුවක් නැහැ කියන්නේ හරි මට හරි මට තේරුණා මට තේරුණා. මං හිතන්නේ මේ ඔය ළඟම තියෙන කණප්පු වෙන්නේ. කණ බම්බුව. අයියෝ උපාසේ මාරත් වලදීනේ ඔය සිංහාසනේ ඉඳගෙන කණප්පුව කිව්වද ඒකුනේ කකුල් ඇත්ත පද සුරුට්ටක් කුරුර ඉන්නද? අයි කණප්පු කේල් මලක් නෙමෙයි කණප්පු නෙමෙයි. හරි හරි ළඟ දෙයක් ඕනේ. මට තේරුණා මට තේරුණා. බැලු බැල්මට පේන දෙයක් මේ පඩිකඩික් යහපතියෝ හරියට හරි හරි යන්නේ හැබැයි මේමයි හරි කුට්ටක් වෙල හරි 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 කුට්ටක් වෙලදී හරි යන්නේ මේමයි පටික්කමක් වාගේ තමයි
පඩික්කමක් වාගේ ඒත් වැරදි. පඩික්කමක් නෙමෙයි, පඩික්කම වාගේම ළඟ තියෙන්න ඕන එකක් තමයි. පඩික්කමේ හැඩේ තියෙන එක උතයි. يعني පඩික්කම වාගේ දන්නවනේ. පඩික්කම කියන්නේ උඩින් කට ඇරිලා. ඔව්. ආයේ කුඩා වේ. ආයේ බදෙන් පළල් වේ. ආයේ යටින් බෑගෙහිලා. පඩික්කම වාගේ දැබැයි මෙහෙමයි තියෙන්නේ. දැන් මේ මොකක්ද ඔබේ කියන හරුපේ? මට කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. පඩික්කම වාගේ. පඩික්කම වාගේ. මේකට කෙල ගැහුවොත් ඉවරයි අපේ. මොකක්ද මිනිහෝ? අද පඩික්කම වාගේ. ඒ වාගේම ළඟින් තියෙන අද පඩික්කම හැදී නිය අබුවන් දැන් තේරෙන්නේ නැහැ. ඒ වාගේම ළඟින් තියෙන්න ඕන ඒක පඩික්කම හැදී කියද බඳින් ලොකු වෙලා. හයිද? එහෙම කියනවා. ඒ කියන්නේ දැන් ඔබ කියන ස්වරූපෙ නිකන් මේ හරිම කාන්තාර රූපයක් වගේ හදන්න. ඒක තමයි මම මේ කියන්නේ. අවසරයි උපවාසයේට මොනවට පාඩුකම් බාන්න. මොනවා ගැපරුණත් උපවාසයේ බාන්න ළඟින් ඉන්න කුමාරිකාව. ඔව්. ඒ අඩු නම් මාලිගාව තුල තියෙනවා තමයි. ඒත් ඉතින් මේ රාවල් පින්නි නూరు මට ගැළපෙන කෙනෙක්, මගේ වංශයට ගැළපෙන කෙනෙක්, සූර්ය වංශයට, චන්ද්‍ර වංශයට ගැළපෙන කෙන රාජකුමාරිකාවක් සීවාද කියලා මට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. අපේ වංශයට කුලයට ගැළපෙන එහෙම කෙනෙක්. වංශේ කපල් ගන්න වංශේ නෙමෙයි. නම කල වේලාවට වෙන්න ඕන දේවල් වෙන්න ඕන යාපති අවසරයි. ඒක බලන්න ඔබ වංශයේ කලවයද ගෙවිගෙන යනවා. එතකොට ඉදිරි අනාගතයේ මේ කාවල් පිටින වලට රජ කෙනෙක් අහිමි වෙගෙන යනවා. ඈ උපවාසයේ පකන් ඉලංග ඉලා මැරලා ගියොත් එමු කවුද මේක රජ කරන්නේ ගාව? මට තේරෙනවා, මට තේරෙනවා ආරිෂ්ඨ. ඔයා මගේ ඥාති සහෝදරයයි. ඔයා මේ රජවාසල තුල බොහෝ දීර්ඝ කාලයක් සේවකලාට ඥාති සම්බන්ධ ප්‍රබලව තිබෙනවා. ඒ ඥාති සහෝදරත්වය නිසා තමයි ඔයාට මේ අවශ්‍යතාවේ ඒ වගේම මේ වගකීම ඔයාට බර දැනෙන්නේ නැහැ. දැන් කවුද? ඒ මොකද? මේ බල්ලන්ට අවුල බලන්න මේ දෙනක මැද්දට එනවනේ බල්ලෝ ඉල්ලෙච්ච අය. උන් ඉතින් මේ රජවාසල තුල දින සුනකේ වූ උන් ඉතින් මෙහෙ සිටින්න නැතුව කොහේ යන්නද? ඔය ඉතින් රජවාසලේ ඉන්න කන ජංගි කොටයක් හරි යන්නද? රජවාසලේ කිපම ඉන්නවා බානෝ යවනම් පිටට. අද උන් බල්ලෝ රෝපාක. ඒ කියන්නේ ආය කණ්ඩ නැතුව කියලා ඉතින් රජවාසලේ බානෝ ගිහින් හැටි. ඔව් මාපාරේ කරවල කඩයක් ගාවින් ගියද උම්මල කඩ වලට ගාව. අජවාසුල දුල සිටින සුනකයන්ට මේ ළඟදි කාලයකදී මේ රෝගයක් ඇති වෙලා තිබුණා. සමහර විට රෝගී ලක්ෂණ වෙන්නේ නැති ඒ මේ ඒ සුනකයන්ට පිටිලා තියෙනවා. මගේත් ළඟ දිනක් කහන්ඩ අරගෙන තියෙන මම අතට මගේත් මඩි වැටෙයිද කියලා. ඒ කියන්නේ ඔබට රෝගයක් තිබෙනවද? නෑ රෝගයක් නෑ නෑ කහන කහන ගතියක් තියෙනවා. ඈතට ඈතට වෙලා ඈතට වෙලා සමහර විට ඔබ බෝවෙන රෝගයක් වෙන්න පුළුවන්. නෑ නෑ එහෙම කහන්නේ නෑ. එනම් එහෙම කහන්න නැත්නම් මොනවද අත් දෙක දාගෙන කහන්න? උපවාසලාට කසම වේලේ ආවනම් මෙලාට කෙනෙක් ගෙනල්ලා. ඒ කිව්වේ නෑ මං කියන්නේ අපි නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ අවතරයි උපවාසයේ මේ මිනිහරේ අපි කුමාරිකාව බලලා නෑ හොඳ පිසෝ වාසයේ කෙනෙක් මේකට අපි කැන්දාගෙන එන්න. උපවාසයේදී එහෙම කෙනෙක් මගේ හදවතේ ඉන්නවා. හදවතේ ඉඳලා හරියන්නේ නෑ මේ කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න මම මේ කරන් ගෙන්න කියලා. ඔය ඉසව්වේ නෙමෙයි. නේද නෙමෙයි. මමනේ අතරේ මේ කෙනාවත් උනයි. ඔහෙ නෙමෙයි මේ. මේ දෑවැත්ත ඉතර තියාගෙන වෙන්නේ. රාවල් පින්නි නూర මට ගැලපෙන කෙනෙක් නැහැ. සත්සියක් රාජ පරම්පරාවේ රාජ අධුද්ධිය ශාක්‍ය වංශී රාජකුමාරිකාවක් හැටියට ඒ වගේම සූර්ය වංශී රාජකුමාරියක් හැටියට ගැලපෙන විදිහක් තිබෙනවා. ඒ කියන්නේ අපුවාගේ හරි මහත වැඩිනේ. අපි කෙට් එකක් ඕයි. අය කැත්තෙන් කෙටුවක් දෙනවා. අපි නියද. එහෙනම් මිනිහත් එක්කමයි. අරිෂ්ඨ. ආදර එමයි. ඔයා හොයන කෙනා ඔහි නෙමේ සිටින්නේ. එහෙනම් ආදර එහා පැත්තට. ඒ මේ පැත්තේ කොල්ලෝ නේද? ආදරයි. ඒ පැත්තේ නෑ. එහෙනම් ආදර මේ ආ ඒත් මහතයි නේ අපිට. මම ප්‍රකාශ කරන්නද? එයා සිටින්නේ හංස විදිනෝර. එයා සත්‍රිපි රාජකුමාරිකාව. අදර ඔබන්දි ඔළුව කොලොප්පන්ද? එයි එයි එයි. ඔබන්දි මාමයිට ඔරේ ගියේ රා කට්ටක්ක කියවද? ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ? අවතරයිද? හංස විදිනෝර. පට ගැළපෙන කෙනා මං කැමති කෙනා මගේ හදවතේ ඉන්න කෙනා තමයි සත්‍රිපි රාජකුමාරිකාව. එයා ඉන්නේ හංසෘති පුරුරේ. එයාට මම 50 දෙනේ. කවදා හරි දවසක මගේ විවාහය සිදු වෙනවා නම් සත්‍රිපි රාජකුමාරිකාව සමගමයි සිදු වෙන්නේ. කල්පනා විවාහයක්
කරගන්න එකක් කරගන්න බැරි කම හයක් කරන්න. අදට එහෙම නෙමෙයි උපවාසයේ හිතේ දැන් ඔය උපවාසයේ දන්නවද උපවාසලා දෙපළගේ තියෙන වෛරය කොච්චරද කියන්නේ. උපවාසයේගේ ව්‍යානන් කාලයේ ඉඳන් කිරියත්තා කාලයේ ඉඳන් හංසවිතී නුවරයි ඔය සාන්තානුවයි එක පුදුම උපවාසලා සූර්ය වංශයයි චන්ද්‍ර වංශයයි කියලා දෙකට බෙදාගෙන උඹලා වංශ දෙකක අරගලයක් උපවාසයේ දන්නවද අපි එක කොච්චර වෛරද කියන්නේ. සමහර විට සත්‍යවිදී රාජකුමාරය සමග මගේ විවාහය සිදුනොත් මේ හැම වෛරයක්ම නැති වෙයි. හේල්මල විවාහ වාසයට කියන්නේ අපේ කාවල් පිටි නුවර ඉඳන් උලා යන හමාගෙන යන උලගක්වත් ඒ මේ රාජ්‍යෙ හමන්න දෙන්නේ. මං අහලා තියෙනවා. ගව්වක්ද පවුලක් බඳලා තියෙන්නේ. හංසවිසි පුරුරේට රාවල් පින්දුර රසලම් පොදක්වත් තොවෙන්න විදිහටයි සප්ත මහා ප්‍රාසාද තනල දිපෙන්නේ. නමුත් සත්‍යවිදී රාජකුමාරි මගේ අග්‍ර මහේසිකා වුණොත් මේ හැම දෙයක්ම වෙනස් වෙයි. අවසරයි මේ කුරුල්ලේ කමක් නේ රාජ්‍යලෙ කියොත් එම දුනුවා ඇදලා බිම දාලා හතර කියලා බල්ලන්න කන්න දෙනවා. මේ මේකේ අරිෂ්ඨමනි අපිට බැයිද මේ ක්‍රමේ වෙනස් කරන්න. හැම දවසකම ඉදිරි වාදිකම කිත්තකම වෛරය හදවතේ තියාගෙන එකකින් නාට වෛර කරන මේ වෛරය සමහර විට මම රාජකුමාරි සමග විවාහ වුණොත් ඒ කුමාරි මගේ අගබිස වුණොත් මේ හැම දෙයක්ම නැති වී යයි. මගුලක් කතා කරනවා යස. උපවාසයට කියන්න මේ අපි ඔයෙම ඕනේ. මෙන්න රටේ ගෑනු නැද්ද කියලාත් මෙහෙ එකක් අරගමු. ඔන්න අරපන් මෙතන කියන්නේ නේ අර. නෑ. එයා. මට අවශ්‍ය කරන්නේ සත්‍යවිදී රාජකුමාරිය තමයි. අතරයි ඒ රාජ්‍යයේ මම කිව්ව උපවාසය දන්නවද? ඈ අපේ උලගා කමන්න දෙන්නේ නැත්තම්. ඈ අපි යන කුරුල්ලෙකුට ඉදිරියලා යන්න දෙන්නේ නැත්තම්. එච්චර උපවාසයලාගේ પરම්පරාගත වෛරේ. කාන්තානු මදිරාජයා කියන්නේ ආපතේ තනි කරම අංකුට්ටවාගේ මිනිහ. කාන්තානු මදිරාජවරිය ගැන මම අහලා තිනවා. එයා ජම්මාන්තර වෛරක්කාරී. එයා මේ දාවල් පින්න නූරට ජම්මාන්තර වෛරක්ක හදවතේ තියාගෙන සිටින්නේ. නමුත් දැන් ඔයාට අවශ්‍ය මට අගබිසුවක් නේ. එහෙම යාපතේ ඕකේ. ඒ නිසා මගේ කාර්යෂ්ඨ කරන්න. ඔයා ගිහිල්ලා හංසවිදී නූරට ගිහිල්ලා සාන්තන මහාධිරාජ්‍යවරයා මුණ ගැහිලා මේ ගැන කතා කරා. නෑ උපවාසයේ ඉඳන් මෙච්චරලා කිව්වනේ උපවාසයේ ළඟම ඉන්න හිතවතා මම. ඔව් ඔව්. උපවාසයේ ඥාතියා මම. උපවාසයේ මේ දෙන්න නැති කරගන්න උපවාසය හදන්න. ඒයි ඒයි. උපවාසයේ ඉන්නවද ඔය යන්න මම. ඔයා මගේ සැබෑ ඥාතියා නා සැබෑ මිත්‍රයා නා සැබෑම සහෝදරයා නා ඉතින් මගේ ආදර වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. මේ අවසරයි වෙන ඕනම් දෙයක් නම් මට ඔය යනවා කියද්දි ත්‍රෝම කූපියක් කෙලින් වෙනවා. අය මේ බලන්න ආදර වෙනුවෙන් යමක් කරන්න බැයි නම් මගේ අවශ්‍යතාවය ගැන යමක් ඔයාට කරන්න බැයි නම් ඔයා මේ රජවාසලේ සේවය කරලා පළක් නැහැ. දැන් උපවාසය කියන්නේ මම කපුකමේ යන්න ඕන. ඔව් කිහිල්ලා සාන්තන් මහාධිරාජ්‍යවරයව මුණ ගැහිලා මේ පුත කියලා එයාට කියන්න මගේ හදවතේ කිසිම වෛරයක් නැහැ තිත්තකමක් නැහැ සමාදානෙට මා කැමතියි කියන්න දූ කුමාරිකාව විවාහ කරගන්න ඕනම මොහොතක මා කැමතියි කියන්න මොකද ඇයි චන්ද්‍රවංශී රාජකුමාරිකාව මා සූර්යවංශී රාජකුමාරයා ඒ නිසා අපේ වංශ දෙක හොඳටම ගැලපෙනවා දඹදිව තලයේ ගැලපෙන එකම වංශ දෙක මේ වංශ දෙකයි අංශවති රෝරයි රාවන්ති රෝරයි මේ පුරවරයි දෙක එකතු වුණාම සමාදානේ හැමතැනම පැතිරේ. වාසේ හරි වාසේ මමට යන්නම කියනවා නම් මම යන්න. හැබැයි යන්න පෙර මට කාරණා දෙකක් ඉස්ත වෙන්න ඕන. ඒ මොකක්ද? පළවෙනි කාරණේ අවතරයි යන්න ඉස්තර වෙලා මේ පන්සලේයි තව අවට පන්සල් දෙක තුන වලින් හාමුදුරුවෝ දෙතුන් දෙනෙකුට ආරාධනා කරලා පාසෙ කුලේ දෙන්න ඕන. පාසෙ කුලේ දෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතයක් ඉස්සරපත් වෙනවා නේ. ඔව් මැරිච්චාම පෙට්ටියක් දා රේත් දාක් දාලා එහෙම නේ දෙන්නේ අවතරයි. ඉතින් මේ දෙ පන පිටින් නමුද පාසෙ කුලේ දෙන්න කියන්නේ. ආයේ මම මරලා මේ රෙදි දාදා ඔය පාසෙ කුලේ දෙන්නව රෙදි නැතුව වලලන්නේ. ආයේ මමනේ ඒ තරම්ම චම්මන්ත්‍ර වෛරෙන්ද මේ අපේ પરම්පරාව සමග සාන්තන මහදිගාය කියලා පසු වෙන්නේ. ඒක තමයි අවතරයි කියන්නේ එක්තර වෛරයක් තියෙන තැනක් ඔය. මෙහෙම කරමු. වෛරේ ගිනිදෙලවිලා තියෙන්නේ. වෛරේ තියෙන තැනට අපි සමාදාන එකතු කරමු. වෛරේ හැම වචනකටම සමාදානේ වචන වලින් අපි පහර එල්ල කරමු. සමහර විට සත්‍යදී මට ගොඩක් ආදරේ කරුවොත් හැම දෙයක්ම වෙනස් වෙයි. ආදරේ අම්මේ මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන්.
එයා උතුම් සත්‍යතාවයක් අරස්සා කරන කෙනෙක්. එයා කිසි දවසක මුසාවත් දඩුවන්නේ නැහැ. සත්වස පණමෙන් අරස්සා කරන්නා වූ සත්‍යයට පණමෙන් තමන්ගේ ජීවිතය දෙන්නා වූ සත්‍යවති රාජකුමාරට මටයි පුළුවන් මේ හැමදේම වෙනස් කරන්න. ඔයා කිව්ල මේ ගැන කතා කරන්න. මේ මේම දැක්කේ. දැන් ඔය කියන සත්‍යයට ගරු කරනවා, සත්‍ය අගේනවා, සත්‍ය ජීවත් වෙන්න කියලා. අසරාගේ කියන කතා හේලම විශ්වාස කරන්න බෑවද? මොකද බලන්නකෝ දැන් අපි ඉතලා ඔය මිනිස්සු කියද වැලි තලප කියන. කවදාත් ඔක වැලි තිබුණේ නෑ නේ උතර. වැලි තලප වල වැලි තිනවා. ඒත් මං එක දෙයක් අහලා තියෙනවා. සාම්තනු මහාධිරාජ්‍යවරයා තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්නේ නැහැ. හැබැයි තීරණයක් ගත්තොත් ඒ තීරණයම එතුමා සිටිනවාලු. සමහර විට ඔබට පුළුවන් මේ ඔබ දන්න ශිල්පියක් දාලා, ඔබ දන්න කතාවක් දාලා අධිරාජ්‍යවරයාගේ මේ කැමැත්ත එක මොහොතකට හරි ගත්තොත් අන්න මේ වචනේ අපිට අල්ල ගන්න පුළුවන්. හරි අද එහෙනම් මට දෙවෙනි කාරණේ මගේ. ආ මට සුදු අස්සේ පොර. සුදු අස්සේ. මේ ගමනට සුදු. සුදු පාට අස්සේ පොර මට අවශ්‍යයි. මොකද දැන් හරි. සුදු පාට අස්සේ අස්ස ගානේ ඇති. එහෙමයි අපි දැන් මොකද මේ සුභ ගමනක් නෑ අවශ්‍යයි යන්න. අනේ තරහකාරී ගාවට යන්න. ඒ විශේෂයෙන්ම සුදු අස්සේ මේ ඉන්නේ මේමයි තියෙන. අපිට දැන් කළු අස්සේ පිටේ ගොඩ වෙලා එපා වෙලා. අපිත් ඉඳලා ඉන්න සුදු අස්සේ පිටේ ගොඩ වෙච්චා වෙන කාට. ඒ කියන්නේ මේක සුභ ගමනක් නිසා තමයි මේ සුදුස්සෙ පිටි ගමන් කරන්න හදන්නේ. එහෙමයි ආපදවතරයි. මම කැමති ඔබ වහන්සේ අතිම වනාසේ තෝරලා දෙනවනේ. යාම කියමයි. හරි හරි. ඔබට අවශ්‍ය කරන සුදුසු අස්සය මම අස්ව ගාලෙන් තෝරා දෙන්නම්. එහෙමයි ආපදේ. හයි බබේ මේමයි. බැරි වෙලාවත් මම එන්න හත් දවසක් වගේ පරක්කු වුණොත් හත් දවස් දාන්නේ දෙන්න. අසුභ කතා කියන්න එපා. හැම දෙයක්ම යහපතට හැරි මේ බලන්න. රාවල් පින්ලි නුවර හරිම වාසනාවන්තයි. සමාදානයේ මුළු හදවත පුරාම තියෙන හැම වැසියෙක් තුළම තිබෙනවා. චම්මාන්තර වෛරක්කාරයන් අපි සමග සුදු දහම මේගොල්ලෝ සමාදානයට කැමති මේ. ඒ නිසා ඔයාට පුළුවන් මේ හැම දෙයක්ම කරන්න. ඔයා මගේ ඥාති සහෝදරයයි, ඥාති හිතවතයි. ඔයා මගේ ආදරය වෙනුවෙන්නේ ජීවිතේ පරිත්‍යාග කරන්න උනත් ඔයා අන්සමති නුවරට යන්නේ. ඔයාට පුළුවන් ඒ දේ කරන්න.